ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම විනිම තරගාවලිය. අයිබෝවන් සම්මා සම්බුදු සරණයි සිළු දෙනාටම ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගාවලියේ තවත් එක් තරගයක් මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද දිනේ තරගවදින කණ්ඩායම් දෙක අපි මුලින්ම හඳුනා ගනිමු. දොළොස්වල කන්ද ශ්‍රී සුමේධාලංකාර දහම් පාසල සහ දොළොස්වල ශ්‍රී සද්ධානන්ද දහම් පාසලයි අද දිනේ තරගවදින්නේ. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගය අද දිනේ විනිශ්චය කිරීම සඳහා පැමිණ තිබෙන බව නිවිතිගල පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකතුමන් M.A.P.S. සේන මහත්මා, උඩකරවිට ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ආචාර්යණී චමිලා කුමාරි රත්නායක මහත්මිය, කිරිබත්ගල සුචරිත දහම් පාසලේ ආචාර්යණී පුෂ්පාකාන්ති මහත්මිය ඇතුළු පිරිස විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා. ඔවුනුත් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගය මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. තරගය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් මා ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට තරගය පිළිබඳව කෙටියෙන් අපව දැනුවත් කරන්නට. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ශාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගයේ සමගින් දහම් පාසල් දෙකක් අපහා සම්බන්ධ වෙනවා. එක් කණ්ඩායමක් නියෝජනය කරමින් දහම් පාසල් ඒ දරුවන් 4 දෙනා බැගින් කණ්ඩායම් දෙක නියෝජනය කරමින් තරඟකරුවන් 8 දෙනෙකු මෙම තරගය සඳහා සම්බන්ධ වෙනවා. අපි මෙහිදී සෑම තරඟකරුවෙකුටම නිශ්චිත ප්‍රශ්නයක් යොමු කරනවා. එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දුන්නොත් ලකුණු 10ක් හිමි වෙනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 15යි. ඒ තප්පර 15 ඇතුළත නිවැරදි පිළිතුර ලබා දීමට අපොහසත්ව හොත් එම ප්‍රශ්නය එම කණ්ඩායමේම තවත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 10යි. තප්පර 10 ඇතුළත නිවැරදි පිළිතුර ලබා දුන්නොත් ලකුණු 5ක් හිමි වෙනවා. යම් හේකින් සිය කණ්ඩායමට පිළිතුරු දීමට අපොහසත් වුණහොත් එම ප්‍රශ්නය අනිත් කණ්ඩායම වෙත යොමු කරනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 10යි. තප්පර 10 ඇතුළත නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණු 5ක් හිමි වෙනවා. යම් හේකින් කණ්ඩායම් දෙකටම පිළිතුරු ලබා දීමට අපොහසත් ප්‍රශ්නයක් තිබුණොත් එම ප්‍රශ්නය නරඹන ප්‍රේක්ෂක ඔබ වෙත යොමු කරනවා. ඕනෑම කෙනෙකුට ඉදිරියට ඇවිල්ලා තමන්ගේ නම දහම් පාසලේ නම සඳහන් කරලා ඒ සඳහා පිළිතුරු ලබා දීමේ අවස්ථාව තිබෙනවා. මේ ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරඟය ආරම්භ කරලා සිව් වසරකුත් ඉක්ම යන මේ මොහොත වෙනකොට අපි තරඟයේ ව්‍යූහය පොඩි වෙනසක් කරන්නට තීරණය කළා. මොකද අපේ රටේම වගේම විදේශීය රටවල දුවා දරුවන් පවා මෙම තරඟය සඳහා ඉදිරිපත් වීමට බොහෝ කැමැත්තෙන් සිටින නිසා අපි මුලින් තීරණය කළත් දෙවන වටයක් ක්‍රියාත්මක කරන්නට එසේ නොකොට පළමුව වටෙන්ම නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් ජයග්‍රාහී කණ්ඩායම් මොනවාද කියලා තේරීමක් සිදු කරනවා. ඒ සිදු කිරීම කරන්නේ ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා කණ්ඩායම හෝ කණ්ඩායම් දෙකම ජයග්‍රාහී කණ්ඩායම් ලෙසින් අපි නම් කරනවා. හැබැයි දිනුවත් පෙරදුනත් හැම කෙනෙකුටම තෑග්ගක් දෙන්නත් බෞද්ධ මාධ්‍ය ජාලය සූදානමින් ඉන්නවා. කුරුඳුවත්තේ ගුණරතන ස්වාමින් වහන්සේගේ පූර්ණ පරිත්‍යාගශීලී අනුග්‍රහය යටතේ මේ හැම දරුවෙකුටම තරඟය සඳහා ඉදිරිපත් වෙන ඒ පොත් පාර්සලයකුත් ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතින් මේ ඉදිරිපත් වෙන කණ්ඩායම් දෙකටම ජය ප්‍රාර්ථනා කරමින් තවත් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරඟයක් අපි මෙසේ ආරම්භ කරනවා. එසේනම් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරඟයේ මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ මා ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා ශ්‍රී සුමේධාලංකාර දහම් පාසල නියෝජනය කරමින් නිෂාදි සංචුලාසෝරියට දහම් පාසල පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්නට. දොළොස්වල කන්ද කියන දුෂ්කර ගමේ පිහිටි ඉතාම කුඩා දහම් පාසලක් වන ශ්‍රී සුමේධාලංකාර දහම් පාසල තමයි අපේ දහම් පාසල. ප්‍රධාන ආචාර්ය ධූරය ඔබ වන වැලිගෙපොළ පාලිත සාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප දහම් පාසල පවත්වාගෙන යනවා. ළමුන් 75කට ආසන්න සංඛ්‍යාව ගෙනවන දහම් පාසලේ ගුරු පියවරුන් ගුරු මාපිය
මව්වරුන් 10 දෙනෙකු පමණ අපට අධ්‍යාපනය ලබා දෙනවා. මම ප්‍රාර්ථනා කරනවා අපගේ දහම් පාසල දිනෙන් දින දියුණු වේවා කියා. ඔබ සැමට තෙරුවන් සරණයි. 12 කන්ද ශ්‍රී සුමේධාලංකාර දහම් පාසලට හිමි වෙන ප්‍රථම පැනය යොබවන්නේ චතුරංගි විජේසේකර සොරියට. ගිහි පුද්ගලයේ පැවිදි කරන්න නම් අටපිරිකරක් ඕනි. බුදුරජාණන් වහන්සේ ඉදිරිහි ඒහි බික්කු භාවයෙන් මහණ වෙන්නට සංසාරේ අටපිරිකරක් පූජා කරලා තියෙන්න ඕනි කියලා සඳහන් වෙනවා. ඔබ අටපිරිකර කොතෙක්වත් දැකලා ඇති. ඒ අටපිරිකර කියලා එක වචනෙන් කියන්නේ පිරිකර 8ක් තියෙන නිසා. ඔබෙන් අහන්නේ ඒ අටපිරිකරකට අඩංගු විය යුතු ඒ පිරිකර 8 මොනවාද? සිවුරක්, කාලය අවසන් වෙනවා, ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. තුම්පට සිවුර, දෙපට සිවුර, තලිපට සිවුර, අන්දන කඩය, දැලි පිහිය, පාත්‍රය, ඉදිකටුව, පටිය, පෙරහන් කඩ. ඔව්, නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා. ලකුණු 5ක් සිය කණ්ඩායමෙන් හිමි කර ගන්නවා. චූටි ඌණ පූර්ණයකුත් කරන්නට ඕන. අන්දනය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලි පිහිය, ඉදිකටුවත් එක්කම නූලක් තියෙනවා. ඉදිකටුව හා නූල් බෝලය, පටිය, පෙරහන් කඩේ කියන අට තමයි අටපිරිකර හැටියට හඳුන්වන්නේ. 12 ශ්‍රී සද්ධර්මනන්ද දහම් පාසල නියෝජනය කරමින් මේ ආරාධනය සලිදු රසාංචන සොයුරාට දහම් පාසල පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්නට. 12 ශ්‍රී ජයවර්ධනාරාමේ පිහිටි කුඩා කඳු මුදුනක් මත පොල්ලතු සෙවිලි කළ පළමු පියස්සක් යට සිට ළමුන් 13 දෙනෙකුගෙනුත් 1941 දුරුතු මස සිව්වන දින ආරම්භ කළ 12 ශාන්ති දහම් පාසල අද වන විට ළමුන් 200ක් පමණ ඉගෙනුම ලබන කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත. නැන, ගුණ, බෙලෙන් යුතු දරුවන් පිරිසක් සමාජයට දායාද කිරීමේ පරම චේතනාවෙන් යුක්තව අප දහම් පාසලේ ගුරු මෑණිවරු කටයුතු කරනු ලබයි. ඒ වගේම එකල ශාන්ති දහම් පාසල ආරම්භ කළ අපගේ බෝධිසත්ව ගුණෝපේත අවසරයි පූජනීය සද්ධානන්ද නාහිමියන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව දහම් පාසල ප්‍රධානාචාර්ය ධූරයටත් විහාරාධිපති ධූරයටත් පත්වුණු අතිපූජනීය අවසරයි නිවිතිගල විපස්සී මහා ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයේ යටතේ දහම් පාසල දියුණු තත්වයකට පත් කරන ලදී. මෙලෙස දියුණු තත්වයකට පත් කර අපගේ දහම් පාසල උන්වහන්සේ තම ගුරුදේවයන් වහන්සේට කරන ගෞරව නාමයක් විදිහට ශාන්ති කියන නාමයේ ඉවත්කොට ශ්‍රී සද්ධානන්ද කියන නාමය එකතු කරමින් 12 ශ්‍රී සද්ධානන්ද දහම් පාසල් බවට පරිවර්තනය කරනු ලබයි. ඒින් පසුව උන්වහන්සේ අපගේ නිවිතිගල විපස්සී ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව අවසරයි දෑල ශ්‍රී ගංගාරාම නියෝජ්‍ය පරිවේනාධිපති අතිපූජනීය ගොඩගම්පල මෛත්‍රී මූර්තිය ස්වාමින් වහන්සේගේ ප්‍රධානාචාර්ය තනතුර සමග විහාරාධිපති තනතුර සමග අපගේ දහම් පාසලේ ප්‍රගමණයට කටයුතු කරනු ලබයි. එහිදී උප ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කළ කෞල්ලාරේ සුදසි ස්වාමින් වහන්සේත්, ඒ වගේම ආදරණීය ගෞරවනීය දරුවන් ගැනම හිතන ගුරු මණ්ඩලයකුත් සමගින් අපේ දහම් පාසල ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරගෙන යනු ලබයි. වර්ෂයේ 1941 පිහිටු මෙම දහම් පාසල එම ප්‍රදේශයේ පිහිටි පැරණිතම දහම් පාසලයක් ලෙස ප්‍රකාශ කිරීමට මම නිහතමානී සතුටකින් මම දහම් පාසලේ ඒ ආරම්භය පිළිබඳ ප්‍රකාශ කරනවා. දොස්තරවරුන්, ඉංජිනේරුවන් යනාදී සියලුම රජයේ අංශවල කටයුතු කිරීමට සුදුසු නැන ගුණ සපිරි මිනිසුන් සමාජයට බිහි කිරීමේ පරම චේතනාවෙන් යුක්තව කටයුතු කරන අපගේ දහම් පාසල චිරාත් කාලයක් වැජඹේවා, කිසිදු කඩදරයක් උපද්‍රවයක් නොවේවා. දහම් පාසල ගුරු මෑණිවරුන් සහ ශ්‍රී සද්ධානන්ද දහම් පාසල වැඩිකල් දිනේවා යන උත්තරීතර පරම චේතනාවෙන් යුක්ත මගේ කතාව මම සමාප්ත කරමි. බොහොම ස්තුතියි. දොළොස්වල ශ්‍රී සද්ධානන්ද දහම් පාසලට හිමිවන ප්‍රථම පැනය මුවන්නේ චරුණී හංසිකා සොරියට.
මේ ලෝකයේ ජීවත් වෙන අපිට බොහෝ කරදර බාධක දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවා. ඒ එන හැම ප්‍රශ්නයකදීම කම්පා නොවි කටයුතු කරන්නට, සැලෙන්නේ නැතුව කටයුතු කරන්නට බුදුදහම උපදෙස් ලබා දෙනවා. බුදුදහමේ කියනවා අටලෝ දහමින් කම්පා නොවි කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනි කියලා. ඔබෙන් අහන්නේ ඒ අටලෝ දහම මොනවාද? ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. ඔව්, ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. ශ්‍රී සුමේද අලංකාර දහම් පාසලට හිමි වෙන මීලක පෙනේ යමුවන්නේ චමෝදි නිම්සරා ජයතිස්ස සොයුරියට. බුදුරජාණන් වහන්සේ දෙපස අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඔබෙන් අහන්නේ මේ බුද්ධ ශාසනයේ සංසාරේ පෙරම් පුරාගෙන ඇවිත් ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වූයේ කවුරුන්ද? සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ නිවැරදි පිළිතුරු ලබා දෙමින් ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. මිලක පෙනේ යමුවන්නේ ශ්‍රී සද්ධර්මනාථ දහම් පාසල නියෝජනය කරමින් තරුෂි තත්සරණි සොයුරියට. ලෝකේ මිනිසුන් අද පිරිමින්ට තියෙන සමාන අයිතිවාසිකම් අපිටත් ඕනි කියලා කාන්තාව කතා කරනවා. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ටත් සමතන නෙමෙයි නිසිතන දුන්නා. ඒ අනුව බුදුහාමුදුරුව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් පත් කරනකොට අනිත් පැත්තෙන් අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනමකුත් පත් කළා. ඔබෙන් අහන්නේ එම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනමගේ නම් මොනවාද? කේමා මහරහත් තෙරණිය හා උප්පලවණ්ණා මහරහත් තෙරණිය. ඔව්, නිවැරදි පිළිතුර ලබා දෙමින් ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. ත්‍රිබෝධි දහම් දෙනම තරගයෙන් කෙටි විරාමයක් සඳහා මොනටයි සූදානම් වන්නේ? විශේෂංගයක් සමගින් මහේ සද ආරාධනා කරනවා ශ්‍රී සුමේද අලංකාර දහම් පාසල නියෝජනය කරමින් හිරුනි කෞශල්‍යා සොරියට. ත්‍රිබෝධි අන්තර් ධර්ම පාඨශාලීය දනුම මිනුම තරගාවලිය. දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා, වැට කෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා, පසලොස්වක සඳ වගේ එළිය ගෙනෙනවා, මගේ අම්මා මට ජීවන සුවය සදනවා, සංසාරෙන් සංසාරෙට එකට ආබැඳී කෙනෙක් නොමැත දරුවකු හට මවක් සේලඳී, අම්මා යන සමාධියට සිටිමි සමවැදී, ඔබෙ ගුණ කීමට හෝඩි අකුරු මට මදි, සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පෙම්මේ, ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවාම් මේ, සක්විති රජවරු නගේ දාන ඔබ ළඟ නැම්මේ, සිරිමහා බෝමූල මතු දින බුදු වෙනුවාම් මේ, සිරිමහා බෝමූල මතු දින බුදු වෙනුවම් මේ. ඔබ සැමට තෙරුවන් සරණයි.
ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම මිනුම තරගාවලිය. දොළොස්වල කන්ද ශ්‍රී සුමේදාලංකාර දහම් පාසලට හිමිවන මීලක පැනය යොමුවන්නේ නිෂාදි සංචුලා සොරියට. බුදුරජාණන් වහන්සේ දවස සිටි ප්‍රසිද්ධ රජ කෙනෙක් තමයි සුප්ප බුද්ධ රජතුමා කියලා කියන්නේ. මේ සුප්ප බුද්ධ රජතුමාට හිටියා පුතෙක් සහ දුවක්. ඔබෙන් අහන්නේ එම සුප්ප බුද්ධ රජතුමාගේ පුතාගේ සහ දුවගේ නම් මොනවාද? ලැබෙන කාලය අවසන් වෙනවා. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. යසෝදරා දේවිය සහ දේවදත්ත කුමාරයා. යසෝදරා දේවිය සහ දේවදත්ත කුමාරයා නිවැරදි පිළිතුරු ලබා දෙමින් ලකුණු 5ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. දොළොස්වල ශ්‍රී සද්ධානන්ද දහම් පාසල් නියෝජනය කරමින් මිලක පැන යමුවන්නේ සිදු සංදීප් කුමාර සොයුරාට. සමහර ආසනත් හරි ප්‍රසිද්ධයි. හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ ධර්මාසනයේ ඉඳලා. රජතුමා ඉන්නේ සිංහාසනේ. රාජාසනේ කියලත් කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැත්තම් සිදුහත් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තා වූ ඒ වැඩහිටි ආසනයත් අපි විශේෂ නමකින් හඳුන්වනවා. ඔබෙන් අහන්නේ ඒ බුදු වූ ආසනය හඳුන්වන්නේ කවර නමකින්ද? ලැබෙන කාලය අවසන් වෙනවා. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. වජ්‍රාසනය. මොකද්ද? වජ්‍රාසනය. ඔව්, ලකුණු 5ක් හිමි කර ගන්නවා. වජ්‍රාසනය. වජ්‍රාසනය නැත්නම් වජිරාසන කියලත් කියන සිංහලෙන් කිව්වොත් වජිරාසන කියන වචනයත් යොමු කරනවා. සිය කණ්ඩායමට ලකුණු 5ක් අත් කර ගන්නවා. ශ්‍රී සුමේදාලංකාර දහම් පාසලට හිමි වෙන අවසන් පැනය මුවන්නේ හිරුණි කෞශල්‍යා සොරියට. දළදා වහන්සේ කියන්නේ අපිට බුදුහාමුදුරුවම තමයි. මේ දළදා වහන්සේ ලංකාවට වැඩමවන්නට කලින් යම්කිසි රටක තිබුණා. අපි අහන්නේ දළදා වහන්සේ ලංකාවට වැඩමීමට පෙර තිබූ දේශය කුමක්ද? රට කියලා නෙමෙයි, දේශය කුමන ප්‍රදේශයේ සිටද වැඩමුවේ? කලිඟු දේශය. කලිඟු දේශයේ නිවැරදි පිළිතුර ලබා දෙමින් ලකුණු 10ක් හිමි කර ගන්නවා. ශ්‍රී සද්ධානන්ද දහම් පාසලට හිමි වෙන අවසන් පැනය යමුවන්නේ දේශාන් තරංග සොයුරාට. සිදුහත් කුමාරයා විවාහ වුණා යම්කිසි කාන්තාවක් සමග. එම කාන්තාවට අපේ පොත්පත්වල බොහෝ නම් සඳහන් වෙලා තියෙන, විශේෂයෙන් නම් 4ක් සඳහන් වෙලා තිබෙනවා. ඔබට යොමු වෙන ප්‍රශ්නය සිදුහත් කුමරුගේ බිරිඳ හැඳින්වීම සඳහා යෙදුන නම් 2ක් නම් කරන්න. 4ම එපා, 2ක් නම් කරන්න. යශෝදරා දේවිය. යශෝදරා දේවිය එකයි. ලැබෙන කාලය අවසන් වෙනවා. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දෙන්නට පුළුවන් කම තිබෙනවා. යශෝදරා දේවිය, බිම්බා දේවි. පිළිතුරු නම් දෙකක් දන්නවද? බද්ද කච්චායනක. ඔව්, නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා. ලකුණු 5ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. ඇයට නම් 4ක් තිබුණා. බද්ද කච්චායනා, ඒ වගේම යශෝදරා දේවිය, බිම්බා දේවිය, රාහුල මාතා කියන නම් 4 අපේ පොත්වල සඳහන් වෙලා තිබෙනවා. අද දින පැවැත්වෙන තරගයේ ලකුණු තත්ත්වයේ විරිෂ මණ්ඩේ ගන්නේ කරන තෙක්
විශේෂඥයක් සමගින් විරාමයක් සඳහා මොනටයි සූදානම් වන්නේ. මා එසදා ආරාධනා කරනවා ශ්‍රී සද්ධානන්ද දහම් පාසල් නියෝජනය කරමින් කවීෂා සෙව්වන්දි සොරියට. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුම මිනුම තරගාවලිය. සඳ වතුරක් සේමෙත් සමිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ උතලහිරු සේලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරු සේලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් තැඹ මාලය මඩලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණේනා දිව මදුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ ස්තුතියි. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුම මිනුම තරගාවලිය. අද දින පැවැත් වූ ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දනුම තරගයේ ලකුණු තත්ත්වය ඉදිරිපත් කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේටයි මේ ආරාධනය. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සාසනාරක්ෂක බලමණ්ඩලය නියෝජනය කරමින් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දනුම තරගයේ සඳහා අද දහම් පාසල් දෙකක් අපහා සම්බන්ධ වුණා. දොළොස්සල කන්ද ශ්‍රී සුමේධාලංකාර දහම් පාසල් කණ්ඩායම සමගින් දොළොස්සල ශ්‍රී සද්ධානන්ද දහම් පාසල් කණ්ඩායම අපහා සම්බන්ධ වුණා. එහිදී දොළොස්සල කන්ද ශ්‍රී සුමේධාලංකාර දහම් පාසල් කණ්ඩායම ලකුණු 30ක් ලබා ගන්නවා. දොළොස්සල ශ්‍රී සද්ධානන්ද දහම් පාසල් කණ්ඩායමත් ලකුණු 30ක් ලබා ගන්නවා. අපගේ තරඟ කොන්දේසි අනුව ජයග්‍රහයි කණ්ඩායම් බවට පත්වන්න නම් ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නට ඕන. නමුත් අද කණ්ඩායම් දෙකම ඒ වාසනාව උදා කරගන්නේ නම් නැහැ. ඔබටත් පුළුවන් ඔබේ දුවා දරුවන්ගේ හැකියාවන් රටට ලෝකයට කියන්නට ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරඟයක් හා සම්බන්ධ වෙන්නට. එසේ සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව අපේ නිවේදක කසුන් මහත්මා ඔබව දැනුවත් කරාවි. ලබන සතියේදී යලිත් මෙවන් තරඟයක් තුළින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අද දිනේ ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගය මෙහෙවන්නට වැඩම කොට වදාළ රත්මලාන පුරාණ විහාරයේ බුත්තලහත් පෝර විහාරය නුඹේ විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කොටනළුවේ පුණ්‍යානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. එවැකේම රත්නපුර උඩ කරපිට ශ්‍රී සුපතනාරාමාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍යපාද හංගරංගල සුමේද ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම තරගය නිවිතිකල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සංවිධානය කිරීම
වෙනුවෙන් අපුණහන්සේටත් බෙහෙවින් ස්තුතිවන්ත වනවා. නීතිවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කරපිට සුජාත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කරපිට ශ්‍රී නිවාසාරාම මූලමහා විහාරස්ථානයේ සිටයි තරගයේ අද දිනේ පටිගත කරනු ලැබුවේ. මෙහිදී සහයෝගය ලබා දුන්න නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී පවිත්‍රසඳ මාලි දයානන්ද මහත්මියටත් බෙහෙවින් ස්තුතිවන්ත වනවා. වගේම බෞද්ධ ආමාදචාලයේ රත්නෘ ශාඛාවේ සහෘද උමේෂ් ශාන්චන සොයුරාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් යලිත් ලබන සතියේ ශ්‍රබෝධි අන්තර්ධර්ම පාඨශාලයේ දහම් දෙනම තරගයේ හමු වෙමින් බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.